අපිට නැවතත් වෙනදාට වඩා ඩෙංගු රෝගය ගැන කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා. 2023 වර්ෂය අවසන් වුණේ ඩෙංගු රෝගයෙන් 88398ක් අපේ රට තුලින් වාර්තා කරමින් එයින් 58 දෙනෙක් මියගොස් තියෙනවා. ඒ වගේම මේ 2023 වර්ෂයේ වැඩියෙන්ම ඩෙංගු රෝගින් වාර්තා වුණේ අවසාන මාසයේ දෙසැම්බර් මාසයේ ඒ රෝගින් 11910ක්. පසුගිය දෙසැම්බර් මාසයේ වාර්තා වෙච්ච රෝගින් වැඩියම වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන් 121.6ක් වෙනවා. දෙවන ස්ථානයට ඇවිල්ලා තියෙනවා යාපනය දිස්ත්‍රික්කය 116.7ක් වාර්තා වෙනවා. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. මේ අවස්ථාවේදී තමයි ඊසාන දිග මෝසම් සුළං නැති වෙන්නේ. ඒ නිසා මේ කාලයේදී විශේෂයෙන්ම උතුරු සහ නැගෙනහිර පළාත්වල ඩෙංගු රෝගින් වාර්තා වීම සෑම අවුරුද්දකම අපි වැඩියෙන් දකිනවා. ඒ වගේම තුන්වෙනි ස්ථානයේ මහනුවර දිස්ත්‍රික්කයේ 113.2ක රෝගීන් වාර්තා වීම දෙසැම්බර් මාසයේදී අපි දැක්කා. එතකොට මේ අවස්ථාවේදී රෝගීන්ගේ වාර්තා වීම 90 අධි අවදානම් කලාප විදිහට සෞඛ්‍ය වැඩි නිලධාරී කොට්ටාෂ 71ක් පමණ අඳුනාගෙන තියෙනවා. ඒ නිසා මේ 2024 ජනවාරි මාසයේ ඉතාමත්ම තීරණාත්මකයි ඩෙංගු රෝගීන් තවදුරටත් වැඩි වෙමින් වසංගත සත්වයක් නැත්නම් අධිවසංගත තත්වයකට අපේ රට යනවද? එහෙම නැත්නම් අපි හොඳින් පාලනය කරලා නැවතත් ඩෙංගු රෝගින්ගේ වාර්තා වීම අඩු කරගන්නවද කියන එක. සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරලා තියෙනවා මේ එළඹෙන ඉරිදා 7 වෙනිදා සිට 13 වෙනිදා දක්වා වන සතිය විශේෂ මදුරු මර්ධන සතියක් විදියට ප්‍රකාශයට පත් කර ඒ සඳහා කටයුතු කරන්න. මේ අතර උණරෝග ලක්ෂණ සහිත රෝගීන් ප්‍රතිකාර ගන්නා විට ලබා දෙන ඖෂධ භාවිතයේදී වඩාත් සැලකිලිමත් වන ලෙස වෛද්‍ය සුදත් සමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළා. යම් කිසි දෙයකින් ඔබට වෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා වෛද්‍යවරයෙක් ඖෂධ දුන්නාම මේ මොනවද තියෙන්නේ කියලා අහන්න. මොකද ඒක ඉතාමත්ම වැදගත් වෙනවා. උඩට ඇඟේපතේ වේදනාවට පැරසිටමෝල් වලට අමතරව වෙනත් ඖෂධ වර්ග තියෙනවා. ඉබුප්‍රොපෙන්, ඒ වගේම ඩයික්ලොෆෙනක් සෝඩියම් වගේ ඖෂධ වර්ග තියෙනවා. මේ ඖෂධ වර්ග ගැනීම ඉතාමත්ම අවදානම් ඩෙංගු රෝගීන්. ඒ නිසා යම් කිසි විදියකින් තමුන්ට ලබා දෙන ප්‍රතිකාරවල මේ ඖෂධය අඩංගුද කියලා තමුන් සැකහැර දැන ගැනීමට ඕනෑම කෙනෙකුට අයිතියක් තියෙනවා. ඒක එහෙම අහන එක ඉතාමත්ම සුදුසුයි. එහෙම අහලා ඒක සැකහැර දැනගෙන තමුන් බෙහෙත් පාවිච්චි කිරීම වැදගත්. එහෙම කළොත් අපිට පුළුවන් වෙනවා ඩෙංගු රෝගය වැළඳුණත් ඒකින් ඇතිවන සංකූලතාවම කරලා අපේ මේ රෝගෙන් මරණ ඇතිවීම වළක්වන්න.